Spiritual Reality Power. ආධ්‍යාත්මික යථාර්ථය සොයා යන ගමන සැබවින්ම ඔබව අද්විතීය ගමනක් කරා ගෙන යන බව නොඅනුමානය. එය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. ඒ වෙනස් වන ජීවිතය තුළ ඔබව වඩාත් දැනුමින් පොහොසත්තා ප්‍රීතිමත් කෙනෙකු බවට පත් කරනු ඇත. ස්පිරිචුවල් රියැලිටි නමින් වූ මෙම වැඩසටහන භාවනාව සහ භාවනා අත්දැකීම් එකමුතුවක සාරවත් බව ප්‍රකට කරයි. ඔබ හිතුවොත් ඇයි ඔබ මේ වැඩසටහන නරඹන්නේ කියා, නැතිනම් මේ තුල සිටින්නේ ඇයිද කියා එය ප්‍රකට කරන්නේ ඔබට සැහැල්ලු බව අවසි බවයි. මේ තුලින් ඔබ එය භුක්ති විඳිනු ඇත. ඔබ නිදහසේ මෙහි රැඳී සිටින්න, ඒ සමග ඔබව ගලා යන්නට ඉඩ දෙන්න හිතුවක්කාර හිත හෙවත් සිතුවිලි නොඑක් ආකාරයෙන් සංසන්දනය කරන්නට පොරබදාවි. නමුත් ඔබ අසන්නෙක් වෙන්න. නැවතත් කියනුවේ ඔබ ඒ සමග ඒකාත්මික වෙන්න. මන්ද මෙම වැඩසටහන ඔබ සඳහායි. දැන් අපි මේ කියන විශේෂක්තිය කුමක්ද යන්න ගැන දැනුවත් වෙමු. සෑම තැනකම අස්සක් මුල්ලක් නැර පැතිර පවතින ශක්තිය විශ්ව ශක්තියයි. විශ්වීය නිර්මාණයේ තුල මාද ඔබද ඉතා කුඩා නිර්මාණ ඒකකයක් පමණි. අප එකිනෙකා තනි තනිව සොයමින් සිටුනිමේ ජීව සත්වයන් ලෙස ප්‍රකටව අප අවධානය යොමු කරනුයේ සෞඛ්‍යමත් ජීවිතයක් තුළ සාමය, දැනුම, සෞභාග්‍ය සහ සමස්තයක් ලෙස ගත් විට ප්‍රීතිමත් ජීවිතයකි. එය සැබවින්ම සාක්ෂාත් කරගත හැකි තත්ත්වයකි. ඔබ විසින් සනාථ කරගන්නා යමක් වේද, එය විශ්ව ශක්තිය හා සකීය දැනුම මත පදනම් වූ ඒ උත්තරීතර අවබෝධයම පමණි. දැන් අපි මේ කියන විශ්ව ශක්තිය කුමක්ද යන්න ගැන දැනුවත් වෙමු. මෙම ශක්තිය අපගේ ජීවිතය පිළිවෙල කර පවත්වාගෙන යාමට උදව් වන සහ විඥානය පුළුල් කර විදහා දක්වන සාරයයි. අපගේ සියලු ක්‍රියාකාරකම් නිශ්ශබ්දතාවය සමග සුසංයෝග වේ. මේ නිහඬතාවය තුළ ගොඩනැගෙන ශක්තිය අප අපගේ දවසේ කායික හා මානසික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන්නෙමු. ඇසීමට, කතා කිරීමට, සිතීමට, ලිවීමට, කියවීමට හා ආහාර ගැනීමට සහ සියලු ක්‍රියාවන් සඳහා ස්වයංව භාවිතාවේ යෙදේ. නින්දේදී අප තුළ ගබඩා කෙරෙන මෙම සීමිත ශක්තිය බහුලව ක්‍රියා කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. එම සීමිත ලැබීම හරහා ආතතිය සහ වෙහෙස දැනෙන්නට ගන්නවා. මෙම තත්ත්වයන්ගෙන් මිදීමට හා මගහැර යාමට ඇති එකම ක්‍රමය වඩා වැඩි වැඩියෙන් මෙම විශ්ව ශක්තිය ලබා ගැනීම සහ ඒ සමග ඒකාත්මික වීමයි. එමගින් ප්‍රීතිමත් සහ සෞඛ්‍යාරක්ෂිත බව ගොඩනැගෙයි. අපගේ ජීවිතයේ එදිනෙදා සියලු කටයුතු ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීමටත් මෙම ශක්තිය ප්‍රධානතම සාධකය බවට පත්වේ. නැවතත් පවසනු ලබන්නේ දවසින් දවස අපගේ දැනුම් පද්ධතිය හා අවබෝධය ක්‍රමිකව පවත්වාගත හැක්කේ මේ ශක්තිය තුළින් බවයි. සැබවින්ම මේ තත්ත්වය හා සම්බන්ධ විය හැක්කේ භාවනාව තුළින්. නින්ද අවිඥානික භාවනා තත්ත්වයකි. නින්දේදී සීමා සහිත විශ්ව ශක්තියක් සිරුර තුළට අවශෝෂණය වේ. නමුත් බහුලව මෙම ශක්තිය ලබා ගැනීමෙන් අපගේ ශරීරයේ, මනසේ සහ බුද්ධියේ බලය වැඩි දියුණු කරයි.
එය අපගේ 6 වන ඉන්ද්‍රිය සඳහා දොරටු විවර කරයි. සවිඥානික භාවනාව තුළින් මෙම වැඩි කර ගන්නා ලද ශක්තියෙන් ඔබව නිරෝගීව හා ප්‍රීතිමත්ව තබනු ඇත. එය භෞතික මට්ටමින් ඉහළ මට්ටමකට පැමිණීමටද මහත්සේ උපකාරී වේ. භාවනාව යනු කිසිවක් කිරීම නොවේ. නමුත් භාවනාවේදී අපි සවිඥානිකව ශරීරයෙන් මනසටත් මනසින් බුද්ධියටත් බුද්ධියෙන් තමාටත් ඉන් ඔබටත් ප්‍රසාරණය වේ. මෙය විඥානය තුළින් පරමාත්මය ස්පර්ශ කරන ගමනකි. භාවනා කිරීමට ප්‍රථමයෙන් ශරීරය සහ මනසේ ක්‍රියාදාමයන් වන දකින, කතා කරන, සිතන, ක්‍රියා කරන, චලන සියල්ල නතර කළ යුතුය. දැන් අපි බලමු භාවනාව සඳහා යොමු වන්නේ කොහොමද කියලා. පළමු පියවර වන්නේ ඔබ ඒ භාවනාවට යොමු වීමේදී ඔබට පහසුවෙන් ඉරියව්වක වාඩි වීමයි. ඕනෑම ඉරියව්වක ඉතා පහසු සහ ස්ථායී බව තහවුරු කරගත යුතුය. මේ සඳහා බිම වාඩි වීම හෝ පුටුවක් භාවිතා කළ හැක. එසේම සුව පහසුව දැනෙන ඕනෑම ස්ථානයක් මේ සඳහා ඔබට තෝරා ගත හැක. සුව පහසු ලෙස වාඩි වී ඔබේ කකුල් හරස් කර වම් අත්ලේ ඇඟිලි දකුණු අත්ලේ ඇඟිලි අතරින් යවාගෙන දැස් වසා ගන්න. ඇතුළත සහ පිටත කතාබස් කිරීම නවතා දමන්න. කිසිම මන්ත්‍රයක් ජප කිරීමෙන් වලකින්න. සැහැල්ලු ඉරියව්ව තුළ සම්පූර්ණයෙන්ම සංසුන් වෙන්න. සම්පූර්ණයෙන්ම විවේක ගන්න. අපි කකුල් හරස් කර දෑත් බැඳ තබාගෙන සිටින මේ ඉරියව්ව තුළ අප වටා බලශක්ති ක්ෂේත්‍රයක් හෙවත් බලශක්ති පරිපථයක් සෑදී වැඩි ස්ථායිතාවයක් ගොඩනැගේ. මනසට දත්ත සපේන ප්‍රධාන දොරටුවක් වන ඇස් දෙක වසා ගැනීම ප්‍රධාන වේ. මේ අයුරින් මනසේ ක්‍රියාකාරකම් නැවැත්වීම තුළින් සහ කායික මානසික තත්ත්වය සංසුන් වීම තුළින් සිහිය වර්ධනය වී ඊළඟ කලාපය වන විඥාණයට ගමන් කිරීම සිදුවේ. සිත යනු සිතුවිලි පොදියක් මිස අන් කිසිවක් නොවේ. මනස සහ බුද්ධිය ඉක්මවා යාමට නොදන්නා විට ප්‍රශ්න රාශියකට අතවැනීමකි. ඒ තුල හුස්ම ගැනීමට පවා අමතක වන බව ප්‍රකට දෙයකි. ඒ නිසා ස්වභාව ධර්මයේ දායාදයක් වන මේ හුස්ම ගැනීම නිරීක්ෂණය කළ යුතුය. නිරීක්ෂණය ස්වභාව ධර්මයේ ස්වභාවයයි. භාවනාවේදී බලෙන් හුස්ම ගැනීම හා පිට කිරීම ගැන අවධානය යොමු නොකරන්න. ඉබේම හුස්ම ගැනීමට හා පිට කිරීමට ඉඩ දෙන්න. වැදගත් වන්නේ සිදුවන සියල්ල පිළිබඳව නිරීක්ෂණයෙන් සිටීමයි. භාවනාව සඳහා මෙය ප්‍රධාන යතුරයි. සිතට නැගෙන සිතුවිලි හෝ ප්‍රශ්න පසුපස දුවන්නට යන්න එපා. එසේ සිදුවන විට නැවත නැවතත් හුස්ම වෙත යොමු වන්න. ගැඹුරින් හෝ වේගයෙන් නොවන හුස්ම රටාව නිරීක්ෂණය කරන්න. එවිට ඔබ තනිකරම හුස්ම පමණක් බවට පත්වේවි. එවිට සිතුවිලි වල ඝනත්වය සෙමින් අඩු වී යයි.
හුස්ම සෙමින් මෙන්ම කෙටි වේ හුස්ම සෙමින් සෙමින් කෙටි වේ අවසානයේ හුස්ම කුඩාම වී ඇහිබැමි අතර දැවීමක් තදවීමක් නලියන ස්වභාවයක් දැනේ ඒ වගේම සිත ඊටමත් හොඳින් තැම්පත් වේ මේ තත්ත්වය තුල කෙනෙකු හුස්ම ගන්නවාද යන්න තරම්වත් දැනීමක් නැති ස්වභාවයකි සිතුවිල්ලක්ද නැත ඔහු සම්පූර්ණයෙන්ම සිතුවිලි රහිත වනු ඇත මෙම තත්ත්වය නිර්මල් තත්ත්වය නැතිනම් සිතුවිලි රහිත තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි මෙම තත්ත්වයේදී විශ්ව ශක්තිය අපව පුරවා දමයි විශ්ව ශක්තියේ වර්ෂාවෙන් පෝෂණය වේ වැඩි වැඩියෙන් ලැබෙන විශ්ව ශක්තිය ශක්ති ශරීරය හරහා ගලා යයි. ඔබව ඉතා සියුම් සිසිල් ස්වභාවයකට පරිවර්තනය වේ. ශක්ති ශරීරය පුරා දිවෙන නාඩි හෙවත් ශක්ති නාල 72000කට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයේ පුරා විහිදී ඇත. මෙම ශක්ති නාල සියල්ල ආරම්භ වන්නේ හිස් මුදුනෙන් වන අතර මෙම ප්‍රදේශය බ්‍රහ්ම රන්ද ලෙස හඳුන්වයි. හරියට ශාකයක මුල් සහ රිකිලිමෙන් ශරීරයේ පුරා විහිදී ඇත. අපගේ සිරුර පවත්වා ගැනීමට අවශ්‍ය සියලු ජීව ශක්තිය ලබා දෙන්නේ මෙම ශක්ති ශරීරය හරහායි. මෙම ශක්ති ශරීරය බලගැන්වෙන්නේ විශ්ව ශක්තිය තුළිනි. එම ශක්තිය ශරීරයට ලැබෙන්නේ ගැඹුරු නින්දේදී සහ භාවනාවේදී. අපගේ එදිනෙදා සියලු ක්‍රියාකාරකම් එනම් සිතීම, කතා කිරීම, වැඩ කිරීම සහ අනෙකුත් සියලුම කාර්යයන් සඳහා මෙම ශක්තිය අත්‍යවශ්‍ය වේ. සිරුරේ සියලු කාර්යයන්වල පදනම වන්නේ මෙම ශක්තියයි. විශ්ව ශක්තිය අපගේ අභ්‍යන්තර සිරුර වෙත ගලා යාමට මූලිකවම බලපාන්නේ අපගේ සිතීමේ රටාවයි. විශ්ව ශක්තිය අප තුළට ගලා ඒම තීරණය වන්නේ අපගේ සිතුවිලි මතයි. අපට සිතුවිලි අධිකව පවතින විට විශ්ව ශක්තිය අප කරා ගලා ඒමට බාධා පැමිණේ. ශක්තිය ගලා ඒම අඩු වූ විට ශක්ති නාලවල ජීව ශක්තිය ක්ෂය වීම නිසා අපගේ ශක්ති ශරීරේ යම් යම් කොටස්වල ශක්ති අවහිරතා ඇතිවේ. එය ශක්ති අවහිරතා ලප ලෙස හඳුන්වනු ලබයි. එමගින් ශරීරයේ රෝග ඇති කරයි. ශක්ති ශරීරේ ශක්තිය පළුදු වීම සියලු රෝග අපකරා පැමිණීමට දොරටු විවුර්ත වීමකි. භාවනාව තුළින් විශ්ව ශක්තිය වැඩිපුර ශක්ති ශරීරයට අවශෝෂණය වීම තුළ සිරුර පුරා හොඳින් ගලා යෑමට පටන් ගනී.
දිගින් දිගටම වැඩි වැඩියෙන් විශ්ව ශක්තිය අපගේ ශරීරයට ලැබෙන විට ශක්ති අවහිරතා ලප ක්‍රමයෙන් පිරිසිදු කර සුවපත් කරනු ලබයි. විශ්ව ශක්තිය සියලු නාල හරහා බාධාවකින් තොරව ඉතා හොඳින් ගලා යාමේදී සියලු රෝග නිවාරණය කරයි. මෙම ශක්තිය වැඩි වැඩියෙන් ගලා යද්දී ශක්ති ශරීරේ යම් අවහිරතා ඇතිනම් බ්‍රහ්ම රන්ද ප්‍රදේශය තුල බරගතියක් දැනේ. සමහර විට මුළු ශරීරය පුරාම ඒ බරගතිය දැනෙන්නට ඉඩ ඇත. සමහර විට මෙම වේදනාවන් සඳහා භෞතික ශරීරයේ විවිධ ස්ථානවල අපහසුතාවයන් දැනිය හැකිය. මේ සියලු වේදනා සඳහා කිසිදු ඖෂධයක් නොගත යුතුයි. වැඩි වැඩියෙන් භාවනා කිරීමෙන් මෙම තත්ත්වය මගහරවා ගැනීමට හැකි වේ. ඒ තුලින් සියලුම කායික සහ මානසික රෝගවලින් මිදීමේ හැකියාව ලැබේ. පිරමීඩයක් තුල භාවනා කළහොත් සාමාන්‍ය තත්වයට වඩා තුන් ගුණයක වේගයෙන් භාවනාවේ නිර්මල් තත්වය වෙත ළඟා විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි. දැන් අපි පිරමීඩ සහ එහි බලය ගැන දැනුවත් වෙමු. පිරමීඩ යනු විශ්ව ශක්තිය ඉහලින්ම ලැබෙන ස්ථායි ව්‍යුහයකි. මෙය අංශක 52ක කෝණයකින් නිර්මාණය වේ. මෙම කෝණය නිසා ඉහලින් ඇති උච්චතම ශක්තිය අප වෙත ප්‍රවාහනය කරයි. මෙම පිරමීඩය ඕනෑම ද්‍රව්‍යයකින් ගොඩනගා ගත හැකි අතර පරිපූර්ණව ඕනෑම දිශාවකින් ශක්තිය ගබඩා කිරීමට පිරමීඩයට හැකිය. විශ්ව ශක්තිය පිරමීඩ පාදමේ සිට 3/1 උසකින් යුතු ස්ථානයේ ඒක රාශී වේ. මෙම ස්ථානය කිංස් චේම්බර් ලෙස හැඳින්වේ. එම කිංස් චේම්බර් වලට ඒකරාශී වන ශක්තිය පිරමීඩයේ අනෙකුත් කොටස් හරහා ගලා යයි. පිරමීඩය මුදුනේ පළිඟුවක් සවි කිරීම තුළ ශක්ති ප්‍රමාණය වැඩි වැඩියෙන් අවශෝෂණය කරගත හැක. ඒ තුන් ගුණයක ශක්තිය අවශෝෂණයකි. ඉහළ සංඛ්‍යාතයන් ස්පර්ශ කිරීමට පිරමීඩ තුල භාවනා කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මේ හරහා ස්වයං සුව කිරීම ඉතා වේගවත් වේ. ඒ වගේම සියලුම භාවනාමය අත්දැකීම් ඒ තුලින් ස්පර්ශ කළ හැක.
නැවත වරක් අප මෙතෙක් අවබෝධ කරගෙන ඇති දෙය මෙනෙහි කිරීමෙන් භාවනාව සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබා ගනිමු. මේ තුලින් මතක ශක්තිය වැඩි කිරීමට මෙන්ම අලුතින් යමක් නිර්මාණය කිරීමට ඒ වගේම අදහස් දැක්වීමට ඒ වගේම නිර්මාණශීලී නිර්මාණ ඉදිරිපත් කිරීමට ආදී නොයෙක් ක්‍රියාවන් සඳහා වැඩි ශක්තියක් ලබා දෙයි. ඒ වගේම යහපත් පුද්ගල සම්බන්දතාවලට මඟ පාදයි. පෞල් ජීවිතයේ සතුට නිතැනින්ම වැඩි කෙරේ. සියලු බාධකයන් අතික්‍රමණය කරනු ඇත. එදිනෙදා ජීවිතයේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට මහෝපකාරී වේ. දිනපතා භාවනා කිරීම තුළින් සියලු යහපත් තත්ත්වයන් ප්‍රගුණ කළ යුතුය. ඕනෑම ස්ථානයකදී ඕනෑම වෙලාවක් තුළ කළ හැකි යමක් වේද එය භාවනාවයි. අවම වශයෙන් තමන්ගේ වයසෙහි ප්‍රමාණයට කාලයක් භාවනා කරන්නේ නම් එය ඉතාම හොඳ දෙයකි. අවුරුදු 30ක වයසේ පසු වන අයෙක් විනාඩි 30ක්වත් භාවනා කළ යුතුය. භාවනා කිරීම සඳහා පෞල් ජීවිතයෙන් පිටව යාමක් අවශ්‍ය නොවේ. කුඩා දරුවන් වඩා හොඳ භාවනාවට හැකියාව ඇති අයයි. වයස අවුරුදු 5 වන විට භාවනාව ආරම්භ කරන්නේ නම් වඩාත් උචිතය. Thank you.
භාවනාව යනු විඥාණය හරහා අපගේ ආත්මභාවය ස්පර්ශ කිරීමට යන ගමනයි. ශරීරය හා මනස ඉක්මවා යන විට පරම ආත්මයට ළඟා විය හැක. විශ්වයේ බහුල ශක්තිය වැඩි වැඩියෙන් ලැබීම තුළින් විඥාණය පුළුල් වේ. සොයං දැනුම යනු අන් කිසිවක් නොව අත්දැකීමය. වඩ වඩාත් භාවනාව ප්‍රගුණ කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඔබ ඔබ හා සම්බන්ධය වැඩි වැඩියෙන් සිදුවන විට සැබෑ දැනුම තුළ ඉහළ අවබෝධයක් සහ ප්‍රඥාවක් ප්‍රත්‍යක්ෂ වේ. තව දුරටත් අප නිකම්ම නිකම් ශරීරයක් හෝ මනසක් නොවන බව වැටහේ. ආශ්චර්යම ජීවීන් බව අපටම වැටහේ. අපට හමුවන සියලුම තත්ත්වයන් තේරුම් ගැනීමට ඉඩ හසර ලැබේ. තුන්වන ඇස සහ මනෝකාය හරහා අප ලෝකේ වෙනත් මානයන් ස්පර්ශ කරාවි. තුන්වන ඇස යනු ඉහළ සංඛ්‍යාතයන් දැනීමට, දැකීමට, ස්පර්ශ කිරීමට උදව්වන බලවත් ඉන්ද්‍රියකි. ආත්මයේ ඉහළම යථාර්ථය ඉතා ප්‍රබල ලෙස මේ හරහා අපව ස්පර්ශ කරාවි. ඒ සඳහා ඔබ කල යුත්තේ භාවනාව වැඩි වැඩියෙන් ප්‍රගුණ කිරීමයි. භාවනාව වැඩි වැඩියෙන් පුහුණු වන විට විශ්ව ශක්තිය වැඩිපුර අවශෝෂණය වීම තුළින් ශක්ති මධ්‍යස්ථාන බලවත් වේ. ඒ හරහා තුන්වන ඇස සක්‍රීය වේ. එය භාවනා කරන්නෙකු ලබන සුවිශේෂී අත්දැකීම් සමුදායකි. තෙවැනි ඇස විවරවීමේදී ඒ සංවේදීතාවය නලල මත කැසීමක්, තදවීමක්, නලියන ගතයක් දැනේ. ඒ අතරේ විවිධ වර්ණයන් සහිත දර්ශනයන් පෙනිය හැක. අඳුරු උමගක් හරහා දිගින් දිගටම ගමන් කරනවා දැනේ.
භාවනාව වැඩි වැඩියෙන් කරන විට විශ්ව ශක්තිය වැඩියෙන් ලැබීම තුලින් අපගේ ශක්ති ශරීරේ නැතිනම් ඊතර් ශරීරේ ඇති ප්‍රධානතම ශක්ති මධ්‍යස්ථාන හත සක්‍රීය වනු ඇත. ඒ හරහා දෙවන ඇසද සක්‍රීය වේ. ඒ තුලින් ඊට පැහැදිලි නිවැරදි පණිවිඩ දැකීමට හැකිය. එවිට භෞතික මානෙන් ඔබෙහි පවතින වෙනත් තලයන් ස්පර්ශ කළ හැකිය. එය සැබවින්ම අපගේ සීමාන්තික දෘෂ්ටීන් ඉක්මවා යාමකි. අපට වෙනත් සංඛ්‍යාත යථාර්ථයන් දැකිය හැක. භෞතික පංචේන්ද්‍රයන්ට හසු නොවන යම් දේවල් දැකීමට ප්‍රකාශ කිරීමට මෙමගින් හැකිවේ. කියනවාට වඩා දකිනවාට වඩා යමක් එහි ඇත. යම් විටක ඒවා පැහැදිලි කිරීමට වචන ප්‍රමාණවත් නොවේ. භෞතිකව අප සමග නැති ගුරුවරුන් අපට දැකගත හැකිවේ. ඒ වගේම භෞතිකව සිටින එහෙත් අපගෙන් බොහෝ දුරස්ස ඉන්නා ගුරුවරුන් සමගද සම්බන්ධ විය හැක. වැඩිපුර භාවනා කරගෙන යාමේදී දීප්තිමත් ආලෝකයක් විද්‍යාමාන වේ. එම ආලෝකයේ අත්දැකීමෙන් පසුව තමන්ගේ ස්වාමියා එම ආලෝකයේම බවට ඔහුටම අවබෝධ වේ. එයින් පසුව අපට ආධ්‍යාත්මික ගුරුවරු හා මනසින් සම්බන්ධ විය හැක. දීප්තිය වැඩි වන විට අනන්‍යතාවය තව තවත් තහවුරු වේ. පණිවිඩ දැකීමට හා ඇසීමට ලැබේ. දිගින් දිගටම උමගක් හරහා යාම තුලින් අවසානයේ ආලෝකය හරහා බද්ධ වේ. මෙම තෙවැනි ඇසේ අත්දැකීම් තුලින් අපගේ ජීවිතයේ බොහෝ ගැටලු හා ප්‍රශ්නවලට විසඳුම් ඉක්මනින්ම ලබා ගත හැකිය. ඉහළ තලයන්ගෙන් ලැබෙන පණිවිඩ සහ ආධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් ලැබෙන පණිවිඩ හරහා අවබෝධ ඥානය වර්ධනය වීම වේගවත් වේ. මෙතෙක් පැවති අපගේ විශ්වාසයන් හා තර්කයන් සියල්ල මොහොතින් බිඳ වැටෙනු ඇත. අවබෝධයෙන්ම පමණක් වෙනස් වනු ඇත. අප දකින භෞතික තලය සම්පූර්ණයෙන්ම වෙනස් බව මින් හැඟී යනු ඇත. ඊළඟට අප මනෝකාය පිළිබඳව දැනගමු. ඇස්ට්‍රල් බොඩි හෙවත් තාරකා ශරීරය නැතිනම් මනෝකාය යනු වෙනත් යථාර්ථ සංඛ්‍යාතයන්
අවබෝධ කර ගැනීම පිණිස භාවිතා කරනු ලබන මෙවලමක් වැනිය. එය අපගේ විඥානයේ තවත් එක් ආකාරයකි. සාමාන්‍ය තත්වයෙන් සිටින අයෙකුගේ විඥානය පුළුල් වී පිටතට පැමිණේ. මනෝකායේ ස්වરૂපය තම භෞතික ශරීරයෙන් පිටවී පිටතට පැමිණීමයි. ඒ හරහා වෙනත් සංඛ්‍යාත තලයන්වල සංචාරය කර අත්දැකීම් ලැබිය හැක. භාවනාව තුළින් එය සවිඥානිකව කළ හැක. ඇස්ට්‍රල් ශරීරයට කාලය, අවකාශය හෝ දුර බාධාවක් නොවන්නේය. සවිඥානිකව ඇස්ට්‍රල් සංචාරය හරහා ඕනෑම තලයකට ගමන් කළ හැක. භාවනාවේදී විශ්ව ශක්තිය අධිකව සිරුර තුලට ගලා ඒම හේතුවෙන් සවිඥානික භාවයේ සිරුරේ සෑම අංශුවක් තුලටම ගලා යාම හේතුවෙන් මනෝකාය අපගේ සිරුරේ මධ්‍යගත ලක්ෂයක් දෙසට ගමන් කිරීමට පටන් ගනි. එවිට අපට පාවෙන බවක් දැනේ. ශරීරයේ විවිධ කොටස්වල සමහර විට අත්විඳිය හැක්කේ මුළු ශරීරයම භ්‍රමණය වන ආකාරයෙනි. මේවා ඇස්ට්‍රල් චලනයන් ලෙස හඳුන්වයි. විශ්ව ශක්තිය වැඩි වැඩියෙන් ශරීරය තුළට ගලා යාම හේතුවෙන් ඇස්ට්‍රල් ශරීරය ක්‍රියාත්මක වීමට පටන් ගනී. එවිට ඇස්ට්‍රල් ශරීරය ඉතා වේගයෙන් කැරකීමට පටන් ගනි. එම කැරකීමේ උපරිම අවස්ථාවේදී ඇස්ට්‍රල් ශරීරය භෞතික ශරීරයෙන් පිටතට පැමිණේ. එම එළියට පැමිණෙන මනෝකාය රිදී නූලකින් භෞතික ශරීරය හා සම්බන්ධය තබා ගනිමින් පිටතට ගමන් කරයි. මෙම රිදී හෝය හෙවත් සිල්වර් කෝඩ් එක භෞතික ශරීරයෙන් පිටතට පැමිණි පසු පණිවිඩ හුවමාරු කරන විචිත්‍රවත් විඥාණයම මිස අන් කිසිවක් නොවේ. පිටතට පැමිණි ශරීරය සඳහා අපි ගමනාන්තයක් ඉල්ලා නොසිටිමුත් එය හුදෙක් ගලා යන්නාසේ ගමනේ යෙදේ. දන්නා හා නොදන්නා ස්ථාන අපගේ විඥානයේ ගමනකි. සියලුම භෞතික ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හැකියාව ඇස්ට්‍රල් ශරීරය සතුව ඇත. ජලය, ගින්න, ග්‍රහලෝක මේ සියල්ල හරහා මනෝකායයට ගමන් කළ හැක. එය සීමාවකින් තොර ගමනකි. Thank you.
ශරීරයෙන් පිටතට පැමිණි පසු භාවනා කරන්න තම මුළු භෞතික ශරීරයම දකින අතර උසස් අවබෝධයක් ලබා ගනී. සැබවින්ම මෙය ශරීරය හා මනස පමණක් නොව ආත්මභාවය ශරීරය තුල රැඳී සිටින බව විඥාණයටම අවබෝධ වීමකි. ශරීරය යනු තාවකාලික නවාතැන්පලක් ලෙස ඔහු අවබෝධ කරගනු ඇත. අපගේ අවබෝධය හා දැනුමේ සීමා සහිත බව පලා යනු ඇත. එබැවින් අප අසීමිත බව අපටම වැටහෙනු ඇත. මෙම අත්දැකීම් තුළින් ඔබ යනු විශ්වයේ සවිඥානික භාවයේ ප්‍රධානතම සාධකය බවට අවබෝධ වනු ඇත. ඔබ තේරුම් ගනීවි ඔබේ අසීමාන්තික හැකියාවන් ඇති කෙනෙකු බවට. ඒ වගේම ඔබ අවබෝධ කර ගනීවි අපට පෙනෙන ලෝකයෙන් එහා තවත් වෙනත් තලයක් නැතිනම් නව මානයන් පවතින බවට. වැඩි වැඩියෙන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් අප තුළ වඩා වැඩි විශ්ව ශක්තියක් ගබඩාවේ. එම ශක්තිය ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා අපව වැඩි දියුණු කරනු ලබයි. අපගේ අවබෝධය හා බුද්ධිය ප්‍රසාරණය වීම තුළ ප්‍රඥාව වැඩේ. මෙම ප්‍රඥාව ලැබීම දැනුමෙන් එහාට පවතින ස්වභාවයක් බව අවබෝධ වනු ඇත. සාමාන්‍ය පුද්ගලයන්ගේ අත්දැකීම වන්නේ ස්පර්ශ වන මානය පමණි. නමුත් භාවනාව ප්‍රගුණ කරන්නෙකු භෞතික දැනීමෙන් එහාට ගිය අත්දැකීම් ප්‍රායෝගිකව අත්විඳි. එය ඔහු තුළින්ම අභ්‍යන්තරයට ගිය ගමනක ප්‍රතිඵලයකි. ඒ තුළින් ඔහුට අවබෝධ වෙනවා තමන් යනු ශරීරය සහ මනස පමණක් නොවේ යන්නට. ඉන් එහාට ගිය වෙනත් තලයන් හා ස්වභාවයන් පවතින බවත් තමන් යනු සීමාවකට සීමා වුණ පුද්ගලයෙක් නොවන බවටත් ඔහුට අවබෝධ වනු ඇත. නව තලයන් හඳුනා ගැනීම තුළින් තමන්ගේ පැවැත්මට බොහෝ දොරටු රාශියක් පවතින බව ඔහු තේරුම් ගන්නවා ඇත. මේ සියලු අවබෝධයන් හා අත්විඳීම් තුළින් ඔහුගේ විඥානය මුළු මනින්ම සවිඥානික බවට පත්වේ. මෙම තත්ත්වය ප්‍රඥාව ලෙස පෙන්වා දිය හැක. මෙම ප්‍රඥාව වැඩිමේ තත්ත්වය අර්ථ දක්වන්නේ පෙති දහසක් ඇති ස්වර්ණමය නෙළුම් මලක් අපගේ හිස් මුදුනේ විහිදීම ලෙසයි. මේ මලේ සෑම පෙත්තකම වඩා හොඳ අවබෝධය සහ නව මානයන් විද්‍යාමාන කරයි. අවබෝධ ඥානය පුළුල් වීම තුළ වඩ වඩා පැවැත්ම තුළ ඇත්තේ දැනුම් ගබඩාවක් බවට තේරුම් ගැනීමට පෙළඹේ. මෙම අවබෝධය හරහා අපට තේරුම් යනවා මරණය කියා දෙයක් නොමැති බවට සහ අප සදාකාලික ජීවීන් බව ප්‍රත්‍යක්ෂ කරගන්නෙමු. ඒ තුළින් උපත යනු කුමක්ද සහ මරණය යනු කුමක්ද යන්න අවබෝධ වෙයි.
අප මේ පෘථිවි තලයට පැමිණෙන්නේ විශ්ව විඥානයේ අංශු මාත්‍රයක් ලෙසයි. ඒ අතර අපි මනෝකාය සමග පැමිණෙන්නේ ආත්ම ව්‍යුහයක් ලෙසයි. පෘථිවිය තුල අපට අද්විතීය අත්දැකීම් ලබා ගැනීමට මනුෂ්‍ය ශරීරයක් අවශ්‍යව ඇත. මිනිසත් බව ලබා ගැනීම සඳහා මව් කුස උපකාරී වෙයි. එෙහිදී සුදුසු වටපිටාව සහ බාහිර තත්ත්වයන් සමග මව් කුසක් තෝරා ගැනීමෙන් පසුව අපගේ විඥාණය ඒ කරා පැමිණේ. මව තෝරා ගැනීමෙන් පසු විඥානමය ස්වභාවය මව් කුස තුළ ස්ථාපිත වේ. එමකින් ජීවය ලබයි. භෞතික ශරීරයේ තුළට ආ මනෝමය ශරීරය විශ්ව ශක්තියේ හැඩය ගන්නා අතර විටින් විට එම විඥානය භෞතික ශරීරයෙන් පිටතටත් පිටත සිට ඇතුළටත් ගමන් කරයි. මවගේ කුසට පැමිණි පසුව ප්‍රථම හුස්ම ගන්නාතුරු ප්‍රභවය වෙත ඉඳහිට ගමන් කරයි. උපතින් පළමු දිනේ සිට වයස අවුරුදු 7 දක්වා කාලය වන විටත් විශ්ව ප්‍රභවයේ අවධානය ලැබේ. මනස තුලින් එය විද්‍යාමාන වීමට පටන් ගන්නා විට ශාරීරිකව හා මානසිකව වෙනස්කම් වලට භාජනය වෙමින් දෝලණය වෙමින් පවතී. වයස අවුරුදු 14කින් පසුව බුද්ධිය ක්‍රියාත්මක වීමට පටන් ගනී. එහෙත් සම්පූර්ණයෙන්ම වයස 21 දක්වාම අඛණ්ඩ වර්ධනය සිදුවේ. නැවතත් වයස 21 සිට 28 දක්වා වන විට සම්පූර්ණයෙන්ම ශාරීරිකව වර්ධනය වී ඇති අතර යමකු විසින් ශරීරය, මනස හා බුද්ධියේ සංයෝජනයන් අත්විඳිමින් සිටී. වයස 28 වන විට ජීවිතය රඳා පවතින්නේ සොයන් දැනුම මතයි. යමෙකුට ප්‍රමාණවත් සොයන් දැනුමක් නොමැතිනම් ඔහුගේ විඥානය සහ මනස අතර පවතින දුක්ඛිත ආරම්භක ස්වභාවය, කිසිවකට ඔරොත්තු නොදීමේ ස්වභාවය, කලකිරුණු ස්වභාවය, නැතිනම් දුක්ඛිත ආරම්භය නිසා ඔහුට පහසුවෙන් දේවල් ග්‍රහණය නොවේ. වඩා තීරණාත්මක අවස්ථාවන්වල පවා තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. ඔහු සැඟවී සිටීමට ප්‍රයත්න දරයි. මේ ස්වභාවය තුළ විශ්ව ප්‍රවාහය ඔහු තුලින් ගලා යාම අවහිර වේ, බාධා පැමිණේ. ඒ නිසාම ඔහු නොයෙකුත් රෝගාබාධවලට සහ ආතතියෙන් පෙළෙන අතර ඔහු නොදැනුවත්වම සවිඥානික බවෙන් බැහැර වී ඇති නිසා ඔහුගේ ජීවිතයේ අරමුණ තේරුම් ගැනීමට අපොහොසත් වේ. ළමා කාලයෙන් තරුණ වියටත් මහලු වියටත් පාතබන ඔහු අවසානයේ පෘථිවි තලයට පැමිණීමේ අරමුණ සම්පූර්ණ නොකරම මෙම පෘථිවි තලයෙන් සමුගෙන යන්නේ ඉතා දුක්විත ස්වභාවයක් තමන් තුළ ආරෝපණය කර ගනිමිනි. මෙයයි අපි මරණය ලෙස හඳුන්වන්නේ. මරණයෙන් පසුව පවා වැරදි අවබෝධයක් සහිතව මනසේ දෘෂ්ටිගත වීමක් සමග විඥාන ප්‍රභවය වෙත නැවත ළඟා වීමට විශ්ව ප්‍රභවය ඉඩ නොදේ. ඔහු ගන්ධබ්බ ස්වභාවයෙන් සැරිසරමින් සිට නැවත පහළ තල වෙත ඇදී යාමේ සම්භාවිතාවය ඉතාම ඉහළයි. ඔහු ජීවත් වීමේදී ලබාගත් වැටහීමේ ප්‍රමාණය මත තමාම තමාගේ අපාය සහ දිව්‍ය ලෝකය නිර්මාණය කරගනි.
ඉන්පසු ඒ ඒ තලයන්ට ගැළපෙන ආකාරයෙන් ඔහු ඒ තුල රැඳී සිටී. පහළ තලවල සිටින්නන් අසීමාන්තික දුක් කන්දරාවක් විඳවති. යමෙක් ජීවිතය ආරම්භ කළ පසු ඔහු සමග සිටින්නේ ඕනෑම තත්වයක් යටතේ සාමකාමී පුද්ගලයෙකු ලෙස අවබෝධයකින් නම් ඉහළ සංඛ්‍යාතයන් ස්පර්ශ කරමින් සෑම අවස්ථාවකම සැපවත් ජීවිතයක් ගත කරයි. භාවනාව තුළින් යමෙකු තෙවැනි ඇස හා ක්‍රියාකාරී වෙමින් උප්පත්තිය හා මරණය පිළිබඳවත් ඉන් ඔබටත් යන චාරිකාවේ අවබෝධය තුළින් නැවත විශ්ව මූලාශ්‍රය නැතිනම් විශ්ව ප්‍රභවය වෙතම පැමිණේ. ඔහු තුළ උත්තරීතර අවබෝධය වැඩිවන විට ශරීරය, මනස, බුද්ධිය හා ජීව බලය පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂය ලබා ගනිමින් ශක්තියේ සහ දැනුමේ සංකලනයක් තුළින් පැවැත්ම තුළ සිටින අතර මරණින් මතු නැවත මෙම තලයට පැමිණෙන්නේ නව ශක්තියක් හා දැනුමක් සම්ප්‍රේෂණය කරමිනි. මෙම වැඩසටහන තුළින් ඔබ භාවනාව, තෙවැනි ඇස, ඇස්ට්‍රල් සංචාර, උපත සහ මරණය පිළිබඳ දැනුම සහ ඔබේ ශරීරය, මනස සහ විශ්වීය පැවැත්ම පිළිබඳ උසස් අවබෝධයක් මෙමගින් ඔබ ලබා ගත්තා යැයි සිතමි. මෙම අවබෝධය තුළ දැනුවත් භාවයේ ආශ්චර්යවත් නිර්මාණශීලී කෙනෙකු බවට පත්වෙනු ඇත. එවැනි කෙනෙක් සිතන, කතා කරන, ක්‍රියා කරන කුමක් වුවත් එය ලෝකයේ යථාර්ථයක් බවට පත්වේ. ඔහුට සමස්ත විශ්ව ක්‍රියාකාරීත්වය ගැනම පුළුල් අවබෝධ ඥානයක් ඇත. අතීන්ද්‍රිය ඥානයන් ඉක්මවා ගිය ස්වභාවය සහ තුන්කල් දක්නා නුවණ ඇති පෙර සහ පසු භවයන්ද මුළු විශ්වය ගැනම මිට මොළවාගත් ඥානය ඇති අයකු බවට පත්වෙනු ඇත. මෙම තත්ත්වය එන්ලයිට්මන්ට් හෙවත් සත්‍ය අවබෝධය ලෙස දැක්විය හැකිය.